Coca-Cola කියන්නේ ලෝකයේ වැඩිම දෙනෙක් නම කියපු සැනින් අඳුරන බීම වර්ගයක්. අපේ රටේ මෙය පැණි බීම කියලා හඳුන්වන කාණ්ඩයටයි අයත් වෙන්නේ. මීට අවුරුදු 131කට ඉහතදී. ඒ කියන්නේ 1889 වසරේදී ඇමරිකාවේ ඇට්ලන්ටා ප්‍රදේශයේ ආරම්භ වුණු Coca-Cola ආයතනයේ නිෂ්පාදන අද ලෝකේ පුරා බොහොම යහමින් අලෙවෙනවා. Coca-Cola වලට වැඩිම ඉල්ලුමක් නිර්මාණය වුණේ දෙවැනි ලෝක යුද්ධයේ නිමාවීමත් සමගයි. දිනපතාම Coca-Cola පොන පිරිස් ඇමරිකාව ඇතුළු ලෝක යුද්ධයෙන් ජයගත්ත මිත්‍ර පාර්ශවීය රටවල් හැම එකකම බිහි වුණා. ඇමරිකාවත් සෝවියට් දේශයත් අතර වුණු සීතල යුද්ධයේදී ඇමරිකාව තමන්ගේ වටිනා නිෂ්පාදනයක් විදිහට ලෝකේ පුරාම ඒ ප්‍රවර්ධනය කළා. මෑත කාලයේදී සෞඛ්‍යයට හිතකර ආහාර පාන ගැන තිබෙන ඉතාම ඉහළ උනන්දුව නිසා Coca-Cola වැනි බීම වර්ගවලට ඇති ඉල්ලුම පහතට ගිහින් තිබෙන්නේ. හැබැයි අද රටේ ලෝකයේ විශාලතම සමාගම් වලින් එකක්. ඉතින් අද මේ සුවිශේෂී වීඩියෝවෙන් අපි Coca-Cola ගැන ඔබ මීට කලින් නොදැන සිටි බොහොම අපූර්ව තොරතුරු පහක් ගැනයි කතා කරන්නේ. රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝව අවසාන වන තෙක්. අංක 1. Coca-Cola වට්ටෝරුව. Coca-Cola නිෂ්පාදනය කරන්න ප්‍රධාන වශයෙන් යොදා ගන්නා දේවල් වන්නේ කාබනික කෘත ජලය, අදිසාන්ද්‍ර ෆෘක්ටෝස් සහිත ඉරිඟු සාරය, ෆොස්ෆරික් ආම්ලය, කැෆේන් සහ E150 කැරමල් වර්ණකයයි. මේවායින් මූලික කෝලා බේස්ඩ් එක නිර්මාණය වෙනවා. කොහොම වුණත් Coca-Cola වලට එහි ආවේනික රසය ලැබෙන්නේ ස්වභාවික රසකාරක මිශ්‍රණයකින්. එහි තියෙන්නේ මොනවාද, මිශ්‍ර කරන අනුපාතය මොකද්ද කියන එක අදටත් අභිරහසක්. අවුරුදු 131කට පෙර මේ වට්ටෝරුව ලියපු පත්‍රිකාව Coca-Cola සමාගම සතු දැවැන්ත සේප්පුවක සුරක්ෂිතව තබා තිබෙනවා. එය විශාල බැංකුවක රන් සංචිතයේ තියෙන සේප්පුවක් වගේ ඉතාම ආරක්ෂිතයි. Coca-Cola දේශීයව නිෂ්පාදනය කරන රටවලට හැම විටම මේ ස්වභාවික රසකාරක මිශ්‍රණයේ සාන්ද්‍ර ද්‍රාවණයක් පමණක් යවන්න මව් සමාගම කටයුතු කරනවා. අංක 2. මුලින්ම නිෂ්පාදනය වුණේ මොෆින් ආදේශකයක් විදිහට. Coca-Cola අද වෙද්දි සිසිල් බීම වර්ගයක් වුණත් ඒ මුලින්ම නිෂ්පාදනය වුණේ හාත්පසින්ම වෙනස් අරමුණක් උදෙසා. 1850-60 කාලෙදී පැතිර ගිය ඇමරිකානු සිවිල් යුද්ධය නිසා තුවාල ලැබූ ඇමරිකානුවන්ට වේදනා නාශකයක් වන මොෆින් ලබා දීම බහුලව සිද්ධ වුණා. කොහොම නමුත් මොෆින් බරපතල ඇබ්බැහිවීම ඇති කරන්න සමත් වෙනවා. ඉතින් Coca-Cola හි නිර්මාතෘ වන ජෝන් පෙම්බර්ටන් තමන්ගේ වට්ටෝරුව නිර්මාණය කළේ මොෆින් වලට ඇබ්බැහි වූ පිරිස් ක්‍රමානුකූලව ගලවා ගත හැකි බීමක් ලෙසයි. එය කොකා ස්නායු රසායනය එහෙමත් නැත්නම් කොකා නර්ව් ටොනික් විදිහටයි ලියාපදිංචි කෙරුණේ. තමන්ගේ ටොනික් එකෙන් හිස හෘදය අජීර්ණය වගේම ලිංගික බලහීනතාවයත් සුව වෙන බව පෙම්බර්ටන් පුරසාරම් කිව්වා. මේ අතරින් යම්තම් හෝ සත්‍ය වන්නේ අජීර්ණ සුවවීම පමණයි. අංක 3. Coca-Cola අලෙවි නොකරන රටවල් දෙක. Coca-Cola කියන්නේ ලෝ වැඩිම දෙනෙක් දන්න බීම වර්ගයක් බව අපි ඔබට කලිනුත් කිව්වනේ. ඊට ප්‍රධානතම හේතුවක් වුණේ Coca-Cola ලෝකයේ හැම රටකම වගේ අලෙවි කිරීමයි. කොහොම නමුත් අදටත් කියුබාව සහ උතුරු කොරියාව තුල Coca-Cola අලෙවි කිරීමට අවසර ලබා දීලා නැහැ. මේ රටවල් දෙක ඇරෙන්න අනෙක් හැම රටකම Coca-Cola නිෂ්පාදන අලෙවි කරනවා. මේ රටවල් දෙකේ Coca-Cola අලෙවි නොවෙන්නට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. 1962 දී ඇති වුණු කියුබානු මිසයිල් අර්බුදයෙන් පස්සේ ඇමරිකාව තමන්ට දැමු ආනයන තහංචියට ප්‍රතිචාර විදිහට ඔවුන් ඇමරිකානු නිෂ්පාදන බොහොමයක්ම අලෙවිය තමන්ගේ රට තුළ තහනම් කළා. ඒ අදටත් ඒ විදිහටම ක්‍රියාත්මකයි. කොහොම නමුත් පිටරටක සිට පැමිණෙද්දී පෞද්ගලික පරිහරණය සඳහා Coca-Cola කුඩා ප්‍රමාණයක් ගෙන එන්න කියුබාව තුළ බාධාවක් නැහැ. ඒ වගේම තමයි උතුරු කොරියාව නම් අතීතයේ ඉඳන්ම ඇමරිකාව විරෝධය ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා Coca-Cola තම රට ඇතුළටවත් ගෙන ඒම තහනම් කරලයි තියෙන්නේ. අංක 4. නිෂ්පාදන 3500කටත් වැඩි ප්‍රමාණයක්. Coca-Cola කිව්වම ඉතින් අපේ රටේ බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ කළු දුඹුරු පාට දියරේ විතරයි. කොහොම වුණත් ඔවුන් සතුව වෙනත් අනු ආයතන රසක්ම තියෙනවා. සාමාන්‍ය Coca-Cola වලට අමතරව එහි කැලරියවම Diet Cola එකත් කැලරි ඉතාම අඩු Coke Zero එකත් ඒට අන්තර්ගතයි.
කොකාකෝලා වගේම ස්ප්‍රයිට් ෆැන්ටා ඇතුළු තවත් දැවන්ත සිසිල් බීම බ්‍රෑන්ඩ් රසක්ම කොකාකෝලා සමාගමට අයත්. ඒ වගේම තමයි මිනිට් මේඩ් පළතුරු බීම නිෂ්පාදන ආයතනයත් ඔවුන් සතුයි. කොකාකෝලා වලට තිබෙන ඉල්ලුම අඩුවීමත් එක්ක මේ නිෂ්පාදන හරහා වෙළඳපොළ ජය ගන්න ඔවුන් සමත් වී තිබෙනවා. කොකාකෝලා ආයතනය මේ විදිහට නිෂ්පාදනය කරන මුළු නිපැයුම් ප්‍රමාණය 3500කටත් අධිකයි. ඒ අනුව හැමදාම අලුත් කොකාකෝලා නිෂ්පාදනය බීමට ගත්තොත් ඔවුන්ගේ සියලුම නිෂ්පාදන භාවිතා කරන්න අවුරුදු 9කටත් වඩා යනවා. අංක 5. කොකාකෝලා හොඳ පිරිසිදුකාරකයක්. කොකාකෝලා වැසිකිලි පිරිසිදු කරන්න යොදා ගන්නවා කියන කතාව ඔබත් අහලා ඇති. ඒ බොහෝ දුරට සමාගමට නිග්‍රහ කිරීමට පැතිරුණු මතයක් වුණත් එහි යම් සත්‍යතාවයකුත් නැතුවම නෙවෙයි. මේ ලක්ෂණයට ප්‍රධාන හේතුව වෙන්නේ කොකාකෝලා වලට පොස්පරික් අම්ලය පාදක කර ගැනීමයි. මලපහ, මුත්‍රා, කහට ආදිය එයින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා. කොහොම නමුත් කොකාකෝලා වල තියෙන සීනි ගතිය නිසා එයින් ඇලෙන සුළු තත්ත්වයක් ඇතිවන බවත් මතක තබා ගන්න. ඒ විතරක් නෙවෙයි මලකඩ කාපු දේවල් වල මලකඩ ඉවත් කරන්නත් කොකාකෝලා යොදාගත හැකි. මෙහිදීත් සිද්ධ වෙන්නේ පොස්පරික් අම්ලය මගින් යකඩ ඔක්සයිඩයක් වන මලකඩ ඔක්සිහරණය කිරීමයි. එවිට මලකාපු යකඩ ලවණයක් විදිහට දිය වෙලා මලකඩ ඉවත් වෙලා යනවා. කොහොම වුණත් මේක කලිනුත් කිව්වා වගේ පොස්පරික් අම්ලය නිසා සිද්ධ වෙන දෙයක්. පෙප්සි ඇතුළු එම අම්ලය යොදා ගන්න ඕනෑම නිෂ්පාදනයකින් ඒ දෙයම සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙකුට මෙම වීඩියෝ එක බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසකින් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් රැඳී ඉන්න දිගටම චන්දු ටීවී සමගින්.